අපි බලමු ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ අස්සන්නක් ලබා ගන්න කැවෙන්ඩිෂ් වගාවක් ආරම්භ කරනකොට සැප්‍රියුති අවශ්‍යතා මොනවද කියලා. ඇත්තටම මෙහිදී අපිට වගාව මධ්‍යකාලීන වගාවක් විදිහට වගා කරන්න පුළුවන්. එතකොට අකණ්ඩව ජල සම්පාදනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා ගුණාත්මෙන් ඉහළ වසර පුරාම ජලය සම්පාදනය කළ හැකි ජල ප්‍රභවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගුණාත්මයෙන් ඉහළ ජල ප්‍රභවයක් කියලා කිව්වේ අපි කියුල් ජලය වෙන්න බෑ කියුල් වලින් තොර. ඒ කියන්නේ pH අගය 6ත් 7ත් අතර වගේ. උදාසීන pH මාධ්‍යයේ තියෙන ජලයේ සහිත ජල ප්‍රභවයක් තියෙන්න ඕනේ. ඒ වගේම වසර පුරාම මේ ජල ප්‍රභවයෙන් ජලයේ සැපීමේ හැකියාවක් තියෙන්න ඕනේ. වගා කරන්න අපි තෝරගන්න ප්‍රදේශයට පහසුවෙන් ළඟා විය හැකි මාර්ග පහසුකම් තියෙන්න ඕනේ. මොකද අපි මේක අසුරගෙන පැක් කරගෙන වාහනවල යනකොට ඒ වාහනව බම්ප් ගැටි වලින් යන්න බෑ. එහෙම වුණොත් එකිනෙක කෙසෙල් ගෙඩි ගැටෙනවා. ඒටින් තැලීම් වලට සිදු වෙනවා. ඒක හින්දා ඒ පහසුවෙන් ළඟා වෙන්න මාර්ග පහසුකම් තියෙන්නත් ඕනේ. ගැටි සහිත නැති ස්මූත් පාරවල් තියෙන්න ඕනේ. ඒ වගේම දැන් අපි කෙසෙල් අස්වැන්න නළලා පැය එකහමාරක් දෙකක් වගේ කෙටි කාලයක් තුරදී ඒක පැක් කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වය ශ්‍රේණි 14 15 වගේ උෂ්ණත්වයේ අඩු ටෙම්පරේචර් එකේදී අපි ඒක ඇසිරි ගබඩා කරන්න ඕනේ. එතකොට එහෙම ඉක්මනට ගබඩා කරන්න නම් ඒ පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ හොඳ මාර්ග පහසුකම් තියෙන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් ඒක නම් අපේ රටේ ලොකු උෂ්ණත්ව වෙනසක් නෑ. සාමාන්‍ය සෙනඩාන්ස් එක 27 30 වගේ පාරිසරික උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ වගා කරන ප්‍රදේශය, ඒ කියන්නේ වර්ග කිලෝමීටර් 5ක් වගේ ඇතුළත අක්කර 50ක හෝ ඊට වැඩි වගා වපසරියකින් යුක්ත කණ්ඩායමක් වෙන්නත් ඕනේ. එහෙම මම කියන්නේ එහෙම නැති වුණොත් වෙන්නේ මොකද දැන් මේකේ අස්වැන්න නෙල්ල පැය එකහමාරක් දෙකක් වගේ ඇතුළත කූල් රූම් යන්න ඕනේ. එතකොට එහෙම යන්න නම් අපි ඒ කූල් රූම් තියෙන ප්‍රවාහන පහසුකම් සපයනකොට ඒකට එක සැරේ සාමාන්‍යයෙන් කිලෝ 3000ක් වගේ අසුරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ වගේ අස්වැන්නක් නෙලෙන්න ඕනේ. ඒ කියන්නේ අකණ්ඩව අස්වැන්න සපයන්න පුළුවන් නෙලීම සිදු කරන්න පුළුවන් විදිහට වගා වපසරිය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කියන්නේ මේක සුළු ප්‍රමාණයෙන් කරන්න බෑ. කණ්ඩායමක් එකතු වෙලා වඩා වැඩි වගා වපසරිය. අඩුම තරමේ අක්කර 25න් එහා පැත්තවත් වර්ග කිලෝමීටර් 25ක් වගේ ඇතුළත වගාවක් සිදු වෙන්නත් ඕනේ.